ඒවගේම විශේෂයෙන්ම අද මෙතන්ට වැඩම කරලා ඉන්න සියඹලන් ගමුව වල්පාලුගම අවසරයි නම කීමට ධම්මතිලක නායක ස්වාමින් වහන්ස ඒවගේම අපේ මෑණිවරුනි ගිරිබාව පොලිස් ස්ථානාධිපතිතුමනි ඒවගේම ග්‍රාම නිලධාරීතුමනි සමුද්ධි නිලධාරීතුමනි ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ කලින් අපි මෙහි වැඩසටහනක් කරා අපේ අම්මයි දරුව දෙන්නෙකුයි මේ නිවසේ තනි වෙලා ඉන්න වැඩසටහනක්. ඉතින් මේ වීඩියෝ එක බලලා අපිට හුඟක් කට්ටිය උදව් උපකාර කරන්න කතා කරා. ඉතින් ඒ අතරින් අපිට විශේෂයෙන්ම මේ වැඩසටහන බලලා කුවෙට් වල ඉන්න අපේ අම්මයි පුතෙකුයි කතා කරා. ඒ වගේම එඩ්නා ගුණසේකර මහත්මිය අපිට කතා කරා. ඒ අතරින් අපිට අපේ නායක ස්වාමින් වහන්සේ කතා කරලා ඉතින් සම්පත් මේ වැඩසටහනට අම්මගේ නිවස හදා ගැනීම සඳහා අවශ්‍ය මොනවද කියලා මයෙන් ඇහුවා. ඉතින් ඇහුවන් පස්සේ මම උන්වහන්සේට දැනුම් දුන්නා අපේ හාමුදුරනේ මෙන්න මේ දේවල් අපිට අවශ්‍යයි කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ අපිට මුලින්ම උදව් කරලා තිබුණා. මේකට මේ නිවසට අවශ්‍ය කරන ගඩොල් ගැනීම සඳහා අපේ නායක හාමුදුරුවෝ අපිට 1,20,000ක මුදලක් දාලා තිබුණා. ඉතින් අපේ හාමුදුරන්ට ගොඩක් ස්තුතියි, ගොඩක් පිං. ඒ වගේම අපිට තව විවිධ කට්ටිය කතා කරා උදව් උපකාර කරන්නම් කියලා. ඉතින් අද අපි සුබ නැකතින් මුල් ගල තියලා මේ නිවසේ වැඩ ආරම්භ කරා. ඉතින් ඒ ගැන අපේ ධම්මතිලක නායක ස්වාමින් වහන්සේගෙන් පොඩි අනුශාසනාවක් අපිට ලබා දෙනවා නම් අපි හැමෝම ගොඩාක් වැදගත් වෙනවා. කාර්ලික පින්නත් අද මේ මොහොතේ මේ සීලී නාම එකතු වෙලා මේ සිදු කිරීමට යන්නේ ඉතාම උසස් කටයුත්තක්. සාමාජික වශයෙන්ුත් ඒ වගේම අපේ ආගමික වශයෙන්ුත්
ඉතාම උසස් ශ්‍රේෂ්ඨ කටයුත්තක්. ඒ වගේ ඒක තමයි මේ ඉන්න හිටින්න තැනක් නැති මේ මවට සහ ඒ දරුවන් දෙදෙනාට නිදහසේ අවුවෙන් වැස්සේ පීඩාවෙන් තොරව මේ නිවසක් නිවසක ජීවත් වෙන්න අවශ්‍ය කරන මේ සිදුවීම තමයි කටයුත්ත තමයි මේ 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 මොහොතේ සිදුවෙන්නේ. ඉතින් මේකට ආධාර උපකාර කර ඒ සියලු දෙනාටම බොහොම පිං බොහොම කුසල් ලැබේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ මේ ඇවිල්ලා ඉන්න අපේ ගිරිබාව පොලිසිය අපේ ස්ථානාධිපතිතුමා ඒ වගේම ගාම නිලධාරීතුමා එවන් සංවර්ධන නිලධාරීතුමා ආදි වශයෙන් මේ සියලු දෙනාම මේ සහභාගී වෙන්නේ උතුම් කටයුත්තට අවසන් කිරීම සඳහා තැබූ මේ පළමුවෙනි පියවර තමයි අද මේ සිදුවෙන්නේ. ඒක නිසා මේ නිවස ඉදිවෙන තුරුම සියලු දෙනාගේම ආදාර උපකාරය ඒ වගේම ආශිර්වාදේ ලබා දෙන ලෙස ඉල්ලනවා. ඒ වගේම ඒ දරු පවුල් රැක ගැනීම සඳහාත් අවශ්‍ය කරන යම් කිසි දවුවක් උපකාරයක් තියෙනවා නම් ඒවත් මේ සියලු දෙනාට මම මතක් කරනවා මේ අවශ්‍ය කරන ඒ ආධාර උපකාර ලබා දෙන්න කියලා. ඒ වගේම මටත් පුළුවන් හැම උදව්වක්ම මේ මොහොතේ මම සිදු කරන මේ නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන තව ඉදිරියේදී යම් කිසි වැඩ කොටසක් තියෙනවා නම් ඒවට උදව් උපකාර කරනවා කියන ප්‍රතිඥාව දෙමින් ඔබ සියලු දෙනාටම මේ උතුම් වූ මේ පුණ්‍යමය කටයුත්තට සහභාගී වෙන ඔබ සියලු දෙනාටම පුණ්‍යමය කුසලයේ අත් වේවා කියන සාදුකාරයක්. සාදු 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 සාදු. ඒ වගේම ගිරිබාව පොලිස් ස්ථානාධිපති අපේ ස්ථානාධිපතිතුමනි ඔබතුමාටත් පොඩි කෙටි අනුශාසනාවක් කරන්න පුළුවන් නම් අපිට වැදගත් වෙනවා. අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේමයි අවසරයි මෑණි මහත්මිය. ලංකා පෞර වැඩසටහනේ සියලුම නිලධාරීන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමා සහ අපේ සමුරි සංවර්ධන නිලධාරීතුමා සහ මගේ පොලිස් සරයන් තුමාගෙන් අවසරයි. විශේෂයෙන්ම මං කියන්න ඕනේ මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා මං ආපු දවස්වල මේ අම්මා ළමයි දෙන්නත් වඩාගෙන මං ගාවට ආවා. සර් එතකොට මේ වගේ නෙමේ කොළපාට නෑ මේවා සම්පූර්ණ වෙයිලා තිබුණේ. සර් මං තනියම ජීවත් වෙන්නේ මේ වගේ ගෙදරක මට වතුර ටිකක් ගන්න පුළුවන් නම් ලෑස්ති කරලා දෙන්න කියලා. ඊට පස්සේ සතියක් අමාරක් යනකොට වර්ෂාව ආවා. මං කීප දෙනෙකුට කතා කරලා තිබුණා. ඒක ලෑස්ති කරද්දි තමා ලංකා පෞර මෙතුමන්ලා ඇවිල්ලා මට කතා කරලා මේ ගේ හදන්න අපි මේ විදිහට සැලසුම් කරලා තිනවා කියලා. සහ ඉඩමේ පොල් වගාවක් දාලා මෙයාගේ ආර්ථිකයට අවුරුදු කීපයක් යනකොට අවුරුදු 4ක් 5ක් විතර යනකොට මෙයාට ආර්ථිකයේ ශක්තිමත් වෙන්න මෙයාට ජීවත් වෙන්න මගක් සලසන්න සැලසුම් කරලා තිනවා කියලා කිව්වේ. ඉතින් කොහොම වුණත් මේ වගේ පුණ්‍ය ක්‍රියාවක් කිරීමට මටත් සම්බන්ධ වීමට අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ප්‍රදේශයේ ගිරිබා ප්‍රදේශයේ මම එච්චර කාලෙම ඇවිල්ලා මාස 3ක් විතර වගේ කාලයක් මේ ප්‍රදේශයේ අති දුෂ්කර ප්‍රදේශයක් ඇත්තනම කියනවනම් අහිංසක මිනිසු ජීවත් වෙන ප්‍රදේශයක් නැති බැරි මිනිසු එමටයි කුඹුරු වැහි වතුර වැටෙනකොට හේනක් කරලා කුඹුරක් කරලා ජීවත් වෙන මිනිසු ඉන්නේ. ඉතින් මේ වගේ ප්‍රදේශයක් ඔබතුමාලා ලංකා පෞර මේ වැඩසටහන මේ කටයුතු එදාම මේ කරගන්න සීඔ මාත්‍යාටත් කියලා මේ ඒ කටයුතු කරගන්න සලස්සලා දුන්නා. ඒක මම සිහිපත් කරනවා මේ අවස්ථාවේ. අපේ ස්ථානාධිපති මහත්මයා කොටසක් රැකීම සාවහම කොටසේ තියෙන මේ වගේ අසරණ කට්ටියන්ගේ නිවාස අදාලා දෙන්න, ඒ වගේ දුප්පත් පවුල්වල පාසල් උපකරණ ලබා දෙන්න, ඒ වගේ කටයුතු කරන ගමන් දැන් මේ පවුලත් අවධානය යොමු වෙලා තියෙන පවුල. ඒ අවස්ථාවට දැන් ඔබතුමාලාගේ මේ උනන්දුවෙන් ඒක හදාගන්න ලැබීම ලොකු සතුටක්. ඉතින් අපි එකතු වෙලා මේ ගොල්ලන්ගේ නිවස හදලා දෙන්න කටයුතු කරමු. සියලු දෙනාටම දෙවියන් සරණයි.
Giribawe mata kati walata ape ammat ekka ammai choti duwai putai tani vela inna weda satahanak kara. Ithin api nivasak hadanna arambha kara. E nivasa hadanna apita me dawasala inna beri una mokada wessa tibuna e wage vivida adupadu tibuna. Ithin apita nivasa hada ganima moolika arambha kara ganima sandaha apita mudal adupaduwak tibuna. Ithin apita me weda satahana balla vivida kattiya godak katha kara. E sam sielu denatama godak stutiwanta wenawa. Ithin me nivasa hadanda apita udaw karapu ape mihipita deyoru kottasayak innawa. Ithin e kattiya anivaryen api matak karanna ona apita me nivasa hada ganima sandaha idiriyata tawa udaw upakara awashya vela tiyenawa. Man mulinma kiyanna ona ithin api me video eka dakkan passe apita mulinma katha kara ape kuwet wala inna hita honda mata kiyanne mata sampath puthe mata me miss kiyanne amma kiyanne kiyala ithin amme kuwet wala inna ape amma e wagema putha katha karala apita rupiyal 20000 aadharayak kara meyalata mulinma kema tikak aran yanna kiyala wela ithin e wagema wasanta homagama rupiyal 2000 aadharayak karala thibuna e wagema apita samanyen nivasa hada ganna udaw karannam kiyala rohana mahatmayat katha karala thibuna e wagema etna gunasekara mahatmiya
කතා කරලා අපිට රුපියල් 30,000ක් එවලා තිබුණා සම්පත් මෙයාලට කෑම් බීමට බඩු ටිකක් අර යන්න කියලා වෙලා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අපිට මේ කුවේට් වල ඉන්න අම්මයි පුතයි අපේ සහෝදරයා පස්සෙත් කතා කරලා රුපියල් 50,000ක් දාලා තිබුණා. ඒ 50,000න් තමයි අපි මේ වෙනකොට මෙටල් ඒ වගේම වැලි ගෙනල්ලා දාලා තියෙනවා. මේ නිවස ආරම්භ කරන්න මූලික අඩිතාලම ගන්න අපිට උදව් කරා. ඉතින් ඇත්තටම ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එට්නා ගුණසේකර මහත්මිය අපිට ඉදිරියේදී මේ නිවස හදන්න චූටි පුතාට බයිසිකලයක් ගන්නත් ඒ වගේම නිවසට අවශ්‍ය කරන වහලය සඳහා සම්පූර්ණ දායකත්වය දක්වන්නම් කිව්වා. ඒ වගේම අපිට ඉදිරියේ මේ නිවසට අවශ්‍ය කරන සියලුම ගඩොල් සඳහා අවසරයි වල්පාලුගම ධම්මතිලක නායක ස්වාමීන් වහන්සේ අපිට මුදල් ලබා දීලා තිබුණා 125,000ක් ලබා දීලා තිබුණා. ඒ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේ අපිට දැනුවත් කළේ සම්පත් පුතා මේ නිවසට අවශ්‍ය කරන දේවල් ගැනීමට ඉතුරු අඩුපාඩු තිබුණොත් මට කියන්න කියලා. ඒවල ඇත්තටම අපේ හාමුදුරනේ අපේ හාමුදුරෝ අපිට වාසනාවක් මේ දුප්පත් මිනිස්සයන්ට ඇත්තටම අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වාසනාවක්. මොකද අපි දැකලා තියෙනවා ලංකාවෙත් විවිධ රටවල්වලත් විවිධ හාමුදුරුන් රහත් වෙලා කියනවා. ඒ වගේම මාලිගා හදාගෙන සැප සම්පත් විඳිනවා. ඉතින් හැමදේම අතාරලා ඇවිල්ලා ඒ වගේ සැප සම්පත් විඳින්න අපේ නායක හාමුදුරුවෝ අපේ වල්පාලුගම ධම්මතිලක නායක ස්වාමින් වහන්සේ ඇත්තනම් අපේ අපිට වාසනාවක් මේ දුප්පත් නැති බැරි මිනිස්සයන්ට පිනට දනට යොමු කරනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩාක් පින් සිද්ධ වෙනවා. අපේ නායක හාමුදුරුවෝ දන්නවා දුප්පත් මිනිස්සයන්ගේ දුක. ඉතින් ඒ මිනිස්සයන්ටත් උදව් කරන්න ඕන කියලා තමයි අපිට උන්වහන්සේ දැනුවත් කළේ. ඒ වගේම අපිට මේ වෙනකොට තව උදව් උපකාර කරලා තියෙනවා. හක්කොට්නෝ එලාපොරය අය රුපියල් 10,000ක් ලබා දීලා තියෙනවා තනිඳු පුතාට, තනිඳු දිල්ෂාන් පුතාට උපන්දිනේ වෙනුවෙන්. ඒ වගේම ශ්‍රීමති සිල්වා මහත්මිය රුපියල් 10,000ක් ලබා දීලා තියෙනවා. අපිට විශේෂයෙන් කියන්න ඕන අපි මේ වැඩසටහන කරන් පස්සේ මේ අම්මට මැෂින් එකක් අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් මේ මැෂින් එක ලබා ගැනීම සඳහා විදේශගත වෙලා ඉන්න අපේ සහෝදරියක් අපිට මුදල් 1,650,000ක් ලබා දීලා තිබුණා මේ මුදල් මැෂින් එක ගැනීම සඳහා. ඉතින් මට තව කතා කරලා කිව්වා මේ නිවස හදා ගැනීමට තව මුදල් උපකාර උදව් උපකාර අවශ්‍ය නම් අපිට මට සම්පත් දැනුම් දෙන්න කියලා. ඔබතුමියටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආර්.පී. වනිතා අමරසිංහ මහත්මිය රුපියල් 15,000ක් ලබා දීලා තිබුණා. බෝයගනේ අපිට මහත්මයෙක් රුපියල් 5,000ක් ලබා දීලා තිබුණා. තව නව කියපු නැති මහත්මයෙක් රුපියල් 5,000ක් ලබා දීලා තිබුණා. ඉතින් අපිට මේ සඳහා තව විවිධ කට්ටිය කතා කරා උදව් උපකාර කරන්නම් කියලා වෙලා විදේශගත වෙලා ඉන්න අයත්. ඉතින් අපි නිවස හදන්න පටන් ගත්ත ආරම්භ කරා. ඉතින් ඒ උදව් උපකාර ටික ලැබුණොත් අපිට පුළුවන් වෙයි මේ අම්මගේ නිවස හදලා ඉක්මනටම ඒ අම්මලාට බාර දෙන්න. ඒ නිවස බාර දෙන දවසට අපි මහා සංඝරත්නය වඩම්මලා ඒ උදව් උපකාර කරපු අයට පින් අනුමෝදන් කරලා මළගිය ඥාතින්ට පින් අනුමෝදන් කරලා මේ නිවස බාර දෙනවා වැඩි කාලයක් යන්න කලින්. ඉතින් ලංකා පවුර අපිත් එක්ක මේ වගේ දුප්පත් මිනිස්සුන්ට යම්කිසි විවිධ සමාජ සේවා වැඩසටහන් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. කුරුණෑගල ලංකා පවුර අපිව සබ්ස්ක්‍රයිබ් කරගන්න බෙල් අයිකන් එක ක්ලික් කරගන්න අපිට පුළුවන් වෙයි සමාජයට යම්කිසි මෙහෙවරක් කරන්න. ගොඩක් ස්තුතියි. දැන් ගේ හදනවා මොකද හිතෙන්නේ? ඈ සතුටුයිද? බයිසිකලයකුත් ලැබෙනවා ඈ ගොඩක් සතුටුයි. මෙහෙ බලන්න දැන් බයිසිකලයක් නැහැ කිව්වනේ. ඔන්න බයිසිකලයක්ත් ලැබෙනවා. ගේ විවෘත කරද්දී දෙන්නේ ඈ. හාද ආද නම් සින්දුවක් කියලා නටන්න ඕන ඈ. පුළුවන්ද සින්දුවක් කියන්න ඈ? නෑ සින්දුවක් කියලා නටුවොත් තමයි බයිසිකලය ගෙනලා දෙන්නේ. මෙයා ඉස්පිතාලේ එක්කන ගියාන්නේ නේද? මොකද කිව්වේ ඉස්පිතාලේ එක්කන් ගියන් පස්සේ? හා 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 මොකද තියනවා කිව්වද? අනිත් පැත්තේ එන්න කිව්වා. දැන් ගේ හදන එක මොකද හිතෙන්නේ? දැන් මට එදා ආවන් පස්සේ කිව්ව නේද මැරෙන්න හිතලා තියෙන කිව්ව නේද? ඈ දැන් මොකද හිතෙන්නේ? සතුටුයි. දැන් මේ උදව් කරන අයට මොකද කියන්න තියෙන්නේ? මට දුන්නා වගේ තව දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඉතින් කියනවා.
ගොඩක් අය අහනවා සර්ලායි නම්බර් ඉල්ලනවා මගෙන්. ඔව්. ගොඩක් හටි ආදාර ගන්න ඉතින් අහනවා. ඔව්. මට විතරයි ආධාර ඕන කියලා දෙන්නේ නැහැ නම්බර් එක නේද? ඒ වගේම අපිට මෙන්න මේ ප්ලෑන් එක තමයි අපි නිවස හදන්න යන්නේ කාමරයයි සාලේයි කුස්සියයි වැරැන්ඩ එකයි. ඉතින් මේ ප්ලෑන් එක අපිට කියපු ගමන් හදලා ඉක්මනටම ලබා දුන්නා මහව RMLK රාජපක්ෂ මහත්මයා. ඉතින් එතුමාටත් ඇත්තනම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි සමහර තැන් වලට කතා කරන් පස්සේ අපිට මේකටත් ඇත්තන මුදලක් ඉල්ලුවා. ඉතින් අපි මෙන්න මෙහෙම පින් අතේ වැඩ කරන්න ගියදින් මේකටත් මුදලක් ඉල්ලුවා. ඉතින් ඒ අතින් මේ මහත්තයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ ප්ලෑන් එක ලබා දුන්නට.